අයිබෝන් ගිය සතියේ ඉරිදා මාව්‍ය පත්තරේ සටහනක් තියෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී සමම්පියංකර නම්මුණිගේ මහත්මයා තියෙන ලස්සන සටහනක් මොකද්ද සටහන කියලා ඔයගොල්ලෝ බලවද මම දන්නවා කවුරුත් බලන්නේ නැතුව ඇති මොකද අද කාලෙන්නේ පත්තර කියවන්නේ නැහැ මටත් අහම්මෙන් තමයි මේක බලන්න සිද්ධ වුනේ ඉතින් ඒකට මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ මොකද මේ පණිවිඩය මුළු ලංකාවටම දෙන්න ඕනේ මේක මුළු ලංකාවෙම මිනිසු දැන් දැනගෙන ඉවරයි නමුත් මේකේ තියෙනවා තව පැත්තක් අපිට කල්පනා කරන්න මොකද තමන් කසාද බැඳලා තමන්ගේ ගෑරිට ගහලා බලලා කොටලා තමන්ගේ බිරිඳව නැත්තටම නැති කරලා අතපය කඩාගෙන හොස්පිටල් ගානේ දුක් විඳින සමාජයක මේ වගේ කතාවක් මෞබිම පත්තරේට ලියපු සමම් පියංකර නම්මුණිගේ මහත්මයාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ හැමෝම මේ දවසල කතාවේ මාතෘකාව තමයි සුරේෂ් කුමාර සහ චාන්දනී හිනිදුම කන්ද ගැටිය ඕගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක මේක Facebook එකට දාන්නේ ශාන් මාලක ගමගේ මහත්මයා ඒ මහත්මයා මේක Facebook එකට දාලා කියනවා මේ වගේ ස්තරයක් මේ වගේ පුද්ගලයෙක් තමන්ගේ බිරිඳ වරගෙන මෙච්චර දුරක් අරන් පයින් යනවා මේගොල්ලෝ ගොඩක් අසරණයි මේගොල්ලන්ට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න කියලා ඒ මහත්මයා Facebook එකට දානකොට මේක දකිනවා සමම් පියංකර නම්මුණිගේ මහත්මයා මේ මහත්මයා දවස් දෙකක් තිස්සේ මේකේ තොරතුරු හොයලා ගත්ත විස්තරයක් තමයි පත්තරේට දාලා තින්නේ ඉතින් ඇත්තටම හැමෝගෙම හදවත පොඩ්ඩක් හරි සංවේදී වුණ වීඩියෝ එකක් කියලා මම හිතනවා මේ වීඩියෝ එක මොකද ගොඩාක් කට්ටිය බලන්නේ නැති මේකේ ඇත්ත සිද්ධිය මොකද්ද මේක ඇත්ත සිද්ධිය තමයි ආදරය ජාති ભેද නැ කුල ભેද නැ ආගම් ભેද නැ තමන් කසාද බැඳලා නම් තමන් කසාද බැඳපු බිරිඳට භාර්යාවට අවංකවම ආදරය කරපු පිරිමියෙක් මම දැක්කේ සුරේෂ් කුමාර අපි දන්නවා ලංකාවේ මිනිසුන්ට කොච්චර සැප සම්පත් වුණත් වාහන තියෙනවත් ගෙවල් දොරවල් මන්දිර වගේ නමුත් හිතේ සතුට නැහැ තමන්ගේ බිරිඳත් එක්ක ඉන්නේ ණයයි පොළඟයි වගේ සලකන්නේ නැහැ සමහරක් විට බිරිඳ ලංකාවේ මහත්යා වෙන රටවල දුක් විඳිනවා මහත්යා ලංකාවේ බිරිඳ වෙන රටවල දුක් විඳිනවා නමුත් ඒ ආදර කතා ඇතුලේ මේක එක්තරා ආදර කතාවක් කසාද බැඳලා මාස 8යි ලැබෙන්නේ ළමයාට මාස 7යි පට්ට ගම් වතුරේ ධාරානි පාත වර්ෂාවේ තමන්ගේ බිරිඳගේ ඉන්න කුසේන ළමයා किसीम सद्यामंगे स्वामी कीन को तमंगे स्वामी हदवत मनोवे हिताघन पुलवाणी तमंगे बिरीद किलोमीटर हतरा मेवी देट अद्दे तियागन पैनव हिमिदुम रोहलट हिमिदुम रोहल कीनवा अपिलंग ने मे परीक्षण पवत्न उपकरण श्रीलंका रजेट वकीनवा डेंगवत मे गम्मल दुष्कर गम्मल मेवगे मातृ सायन तीन तेवल मे वगे गबिनी माता पासगन सबेला दिन्न ओय लोक वेड कर्ण अतर वल ओय लोक नगर वल तीन रोहल सांवधान कर्ण वगे मत तमय मे गम्वल तीन मे हिनिधुम की गमट मे उपकरण कटड़ लबा दिन्न मोकद मे परीक्षण इतनी करा नुना मे मनुष्य तव किलोमीटर दहाटक तमंगे बिरीद मेहम अद्यागन අර ගම් වතුරේ කර ළඟට වතුරලු තමන්ගේ බිරිඳ මෙහෙම අද්දකට තියාගෙන බිරිඳගේ හැම දෙම දෙමිලා බෙල්ල විතරයි ලුතුරුනේ බෙල්ල බෙල්ලෙන් කොටස විතරයි ලුතිමුනේ ඒ තුස්සගෙන ගියාලු මගේ හිතේ හයියට මම දන්නවා පාරේ තියෙන වලවල් කොතරද තින්නේ බෝකු කොතරද තින්නේ මට මිනිස්සු හිනිදුමට යනකම් කවුරුත් හම්බුන්නේ නැ එනකොට කෙනෙක් හම්බුණා පොලිස් මහත්මයෙක් කට්ටියක් උදව් කරන්න හදලා තිනවා නමුත් උදව් කරන්න විදියක් නැ පාරාල වල තැනින් තැන වතුර හැබැයි එක්තරා තැනකදී එක්තරා පුද්ගලයෙක් උදව් කරලා තිනවා එයාගේ නම තමයි ශාන් මාලක ගමගේ මෙයා ඒ පුද්ගලයාව යම්සි දුරක් පාරුවෙන් ගොඩ ගල්ලා තිනවා එතන තව මාත්මේ නෝන කෙනෙකුත් ඉන්නා කියලා තමයි සුරේෂ් කුමාර කියන්නේ ඉතින් ඒ කතාව එතනින් එහාට යනකොට කොහොමාරි අන්තිමට චාන්දනීට නවතින්න වෙන්නේ මහමෝදර රෝහලේ මේ විස්තරය හොයාගන්න Facebook එකේ දාපු වීඩියෝ එක අපේ මේ මාධ්‍යවේදියා දවස් 3-4ක් එක දිගට හොයලා තමයි මේ විස්තරය දාලා තින්නේ. ඒ විස්තරය දැම්මෙන් පස්සේ තමයි මේ සුරේෂ් කුමාරට මෙච්චර දේවල් ගොඩක් ලැබෙන්න පටන් ගත්තේ කියලා තමයි කියන්නේ. ඉතින් අපි හැමෝටම කියනවා මේ වගේ සමාජයට වැදගත් දෙයක්
පත්තරයට දාපු හින්දා තමයි අද සුරේෂ් කුමාර වැනි පුත්‍රයෙකුට බිරිඳකට සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දුන්නේ. සමාජ ජාලවල වැරදි අසභ්‍ය තොරතුරු ප්‍රචාරණය කරනා වගේ මේ වගේ වැදගත් වීඩියෝත් ප්‍රචාරණය කරන් පස්සේ බලන්න සුරේෂ් කුමාරගේ පින පහල වුණා. සුරේෂ් කුමාර කියන මම දෙමළ, මගේ බිරිඳ බුද්ධාගම, මම අදහන්නේ මම අදහන්නේ බුද්ධාගම, මගේ බිරිඳ බුද්ධාගම නම් මම ඇයි වෙන ආගමක් අදහන්නේ? මමත් අදහන්නේ බුද්ධාගම. ඒක තමයි ditta ධම්ම වේදනීය කර්මය ලැබෙන්නේ න දරුවගේ පින. අද මේ පින පාල දෙලා තියෙනවා. වත්තට ගෙවන්න දෙච්ච රුපියල් 65000ක මුදල යම් කිසි දානපති පවුලක් ඇහැලා ඒකත් ඔක්කොම ගෙවලා ගිහින් ඒගොල්ලන්ට කන්න බොන්න බඩු දීලා කියලා තමයි කියන්නේ. මාස 8ක ආදර කතාවක්. කුසට මාස 7යි. ඉතින් දැන් ලස්සනට ජීවත් වෙනවා මුළු ලංකාවම කතා කරන ජනප්‍රිය මාතෘකාව වෙලා සුරේෂ් කුමාර සහ චාන්දනි. ඕගොල්ලන්ට පුළුවන් දෙයක්ම වෙන්න. මං හිතනවා ලංකාවේ ඉන්න සියලුම තරුණ ජනතාවට මේක ලොකු පාඩමක් වෙයි. මොකද අද කාලේ කාගෑරි බිරිඳකට සනීපයක් අසනීපයක් කිව්වනම් හරි අපි හෙටයන් තව ටිකියන් අනේ දැයියන්න බෑ. ඔන්න රෑ කිව්වනම් හෙට උදේ ඉඳලා. නමුත් හවස දෙකමාර ඉඳලා රෑ 8යි කාලෙටම පයි මේ පුත්‍රයා මේ පුද්ගලයා තමන්ගේ බිරිඳ දෑද්දකට අරන් ගියා. දෑද්දකට අරන් ගිහිල්ලා මේ වගේ දේවල් කරන්න හිතර ශක්තියක් තියෙන්න ඕනේ. අපි යට ගිය දවසරම් අහලා තියෙනවා අපේ මාතුපෝසක කතාව. නමුත් මේක 2021 අපිට ඇස් දෙකෙන් දකින්න ලැබෙච්ච සිද්ධියක්. අපි හැමෝම දැකපු සිද්ධියක්. ඉතින් මේ වගේ සිද්ධීන් ලංකාවේ කලාතුරකින් තමයි වාර්තා වෙන්නේ. අපිට පෞගිය කාලේ ආදර කතාවක් වාර්තා වුණා රෙස්සයිගේ. ඒක මුළු ලංකාව පුරාම පැතිරලා ගියා නිකන් මේ ගොඩක් තැන්වල. නමුත් මේකේ තරම් ඉක්මනට පැතිරෙන එකක් නැහැ. ඇයි මොකද මෙතන අවංකත්වය තියෙනවා. මේ දේ පේන්න තියෙනවා. ඒ හින්දා මේකට සමාජයෙන් ගන්න තියෙන පණිවිඩය තමයි තමන් කසාද බඳු බිරිඳව රැකගන්න. අවසානයේ අහනවා සුරේෂ් කුමාර ඔයාට මොනවද ඕනේ? මේ පුද්ගලයා කියනවා මට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම කරේ. මම කරේ මගේ බිරිඳව මගේ දරුවව රැකගන්න ඕන බලාපොරොත්තුෙන්. ඇත්තටම මට ගොඩාක් උදව් කරනවා. මම සල්ලි දැකලා නැහැ. මම වැඩියෙන්ම දැකලා තියෙන රුපියල් 20000. රුපියල් 20000ට වැඩියෙන් මම දැකලා නැහැ කියලා මේ පුද්ගලයා කියනවා. ඉතින් ඒ රුපියල් 20000ට වැඩිය දැකන පුද්ගලයාට අද ලංකාවේම දානපති පිරිස් ඉතින් සල්ලි ලබා දෙනවා, මුදල් ලබා දෙනවා, යම්කිසි ආධාර ලබා දෙනවා, දුරකථන ඇමතුම් ලබා දෙනවා. ඕගොල්ලන්ටත් පුළුවන්. ඔය තියෙන දුරකථන ඇමතුම වීඩියෝ එකේ ඕගොල්ලන්ටත් පුළුවන් කතා කරලා පුංචි ඇමතුමක් ලබා දීලා පුළුවන් නම් උපකාරයක් කරන්න. මේ පුද්ගලයා කිව්වේ එකම දෙයයි, මම මේක කරේ කාගවත් උපකාර බලාපොරොත්තු වෙලා නෙමෙයි, නමුත් මට අද ලංකාවෙම උපකාර ලැබෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් මේ වගේ පුද්ගලයන්ගේ වීඩියෝ සමාජගත කරන්න ඕනේ. මේ විස්තරය සමාජ මාධ්‍යයට පත්තරේට ලියපු සමම් ප්‍රියංකර නම්මුනි මහත්මයාට ගොඩක් ස්තුති වෙන්න ඕනේ. ඕගොල්ලන්ට පුළුවන් නම් ගිය සතියේ මාභිම පත්තරේ මේ විස්තරය තියෙනවා. අරගෙන කියවන්න බලන්න. ඕගොල්ලන්ගේ හදවත සංවේදීයි. ඕගොල්ලන්ටත් පුංචි කතාවක් හරි මේකෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් සමාජයට මේ වගේ තවත් වැදගත් වීඩියෝ අරගෙන එන්නම් ගිහිල්ලා බුස්සර හැමෝටම ජය වේවා.